සාදුුසාදුු නමස්කාරවේලා බුදුරුවනට සැමදාපුුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදාසදහම් සරණයමි නමස්කාරවේවා සගරුවනට සැමදාමහා සංග සරණයමි නමස්කාරවේවා. නුරුවනට සැමදාතිසාරන සරණයාමී සාදු 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 මටමි ධර්මමාර්ගය පෙන්වා අවදාළ උතුම් පැවිදි උපසම්පදාව ලබාදීපු අපගේ පින්වත් ලොකු සාමීෙන්න් වහන්සේට ගේ නමස්කාරය වේවා සා ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නත්නී අද දවසේදී මේ පින්න තුල්ලා සූදානම් වෙලා ඉන්නේ. අපගේ ශාස්තෘන් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් වදාල උතුම් මූශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න විශේෂයෙන්ම අදදවසේදී මේනුවන සපාදන සිරි සඳහන් දේශනාව සඳහා පිින්ුවත් ලක්ෂ්මී වීරසූරිය මහත්මිය ඇතුළු පවුලෙසිීලු දෙනා විසින් අනුග්‍රහය ධනවා කිය සඳහන් කරල තියනවා විශේෂයෙන්ම මිය පරලවගිය දෙමාපියන්ට එවගේම ඉන්පීඩී පිරේරා ස්වාමි පුරුෂයාට පින් අනමෝදන් කරන්න කියල සඳහන කරටල තියෙනවා එවගේම දා එකත්වය දැරු සියලු දෙනාටත් ඒ අයි නවින්ම පරලෝගයේ අයටත් පින් අනුමෝදං කරන අදහසින් තමයි මේ විදිහ ධර්මදානයක් අද දවසේදී සිද්ධ කරන්න. එතකොට ඒ ධර්මදානයෙන් රැස්වන්නන්න වූ පින විශේෂයම් සියලු දං දේලා සියලු ධන මේ වසයෙන් රස් කරන්න වූ පිනකටත් වඩා වටිනු විශේෂයෙන්ම අද මේ පින්න තුල්ලාට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ ධර්ම දානම පින හැටියට කුමක්ද අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ විසින් වදාල උතුම් වූ ගාථරත්නයන් සඳහන්නන දම්පියා පෙළ එෙමනැත්තන් කුද්දක නිකාය එක කොටසේ සඳහන් වන දම්ම පදය කියන මෙන්නමයි උතුම්ම ගාථරත්නයන් සඳහන් වන ඒ කොටසට අදාළ ගාතාවක්. විශේෂයෙන් පින්නත්නී අපට මේ ධර්ුණවාර්ගය ඉගෙන ගද්දි එවගේ මේ ධර්මමාර්ගය පුරුදු කරද්දි තේරුන් යනද එහෙම නැත්තන් අපි දැනගත්තදේ කොහොමද මේ ධර්මය අවබෝධෙහිට උපකාහරවන පින ඒහරි පුදුම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කලා බේත කතපු්ඥ පෙර කලපින් ඇති බව. එතකට මේ ධර්මය අවබෝධ කරන්නත් අපි මේ ධර්මය අහනුව ඉතින් මේ අහපු ධර්මය අවබෝධ කරන්නත් අපට ලොකු පිනක්වනි. එතකට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලෙද ධර්මය අවබෝධ කරපු පිරිසිටිය ඒ අතරින් අපිගත්තො සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒවගේම අපගේ මුොගගල්ලාන මහරහතන් වහන්සේ ඒවගේකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා ඉක්මනින් ඉක්මනින් කෙටිකලකින් ධර්මය අවබුධ කර සමාරවෙලාවට පද දෙකයි සමාරයවෙලාවට පද හතරක් ශ්‍රවණය කරල සමහරායද දින කීපයකින් ධර්මය අවබුදධ කර හොදට ඒ අයිගේ ජීවිත බලප පහන්පේනවා රහතන් වහන්සේලා අතීතයේ හොන්දට පින්දාම් කරලා පිළිවෙත් පුරලා. ඒවගේම තමයි දැන් අපි කතා කරේ රහතන් වහන්සේලා ගැනන අපිගත්තොත් ශ්‍රාවකයන් ගැන උපාසක උපාසිකාවන් ගැන බැලුවත් ඒ වගේ දට පින තිබ්බා ඉක්මනින් ධර්මය අවබෝදධ කර දැන් අපි ගත්තොත්තු ධාරණය කැටිට විශාකාව ගතු පොඩිකාලෙදිම ධර්මය අවබෝධ කරා. ඊටවස්සේ අනාත පිඩි සිටතුමා වනත් ධර්මය අවබෝධ කරන්න ලොකූ එහෙසක් ගත්තන. ඊට ව අනනා අනාත පිඩික සිටතුමාගේ දුවලවනත් ඉක්මනින් ධර්මය අවබෝධ කරා. ඉතින් මේ විදිහට අපට පේනවාෝ ඒ කාල හිටිපු අයගේ පෙරකලපින් ඇති බව. එහෙම නං පෙරකළ පිනට ඒයට ලැවිච්චදී කුමක් එයාලට රැස්කලා වූ පිනට ලැබුණුදී තමයි යෝනිසෝ මනසිකාරය. එතකට ඒ ධර්මය අහපු ගම පින්තියෙන කෙනාට යෝනිස මනසිකාරය උපතිනෝ ඒරවස්සේ ඒ යෝනිවෝ මනිෂ්කාරය පදුන හම භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ඒ අය කල්පනා කරනවා ජීවිතය අවබෝධ වෙන ජීවිතය අවබෝධ වන්න පිළිවෙලට ඒ හිතන පිළිවෙල හැදිලා පුන්න විපාකයක් හැටියට හරි පුදුමයි එතකොට අපි ගත්තෝද බුදුරජාණන් වහන්සේ පිළනම් පාල කාලයක් ගතවෙලා අපි ගත්තොත් අනුරාධ පුරයකයේද ධර්මය ඒ විදිහටන තිබ්බා හැබැයි ධර්මය අවබෝධ කරපුයි හිටියා මහන්සි ගත්තා. එතකොට වර්තමාන ඒ ධර්මයමයි වෙනසක් නෑ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අඩුවක් නැතුව තියෙනවා හැබැයි පිනේ අඩුව තියෙනවා ඒ ධර්මය ඇහුුවට ඒ කාල වගේ දවස් හතෙන් හෙම නැත්තං ඒ ධර්මය අහපු ගමන් අවබෝද්ධ වෙන ආඩුයි. හේතුව මොකද පිණි දුර්හලකම යෝනිසෝ මනසිකාරයට එන්නේනෑනැ යෝනිසෝ මනසි කාරය ඇති වෙන්න ඒ ධර්මය ඇහුවට ජීවිතය අවබෝධ වෙන විදිහට හිතෙන්නේ. එතකොට පින්නත්නී වර්තමානේ එතකට අපට තියෙන විශේෂ දෙෙක්කු මක්ද අපට තියෙන විශේෂදය තමයි ඒශ්‍රී සද්ධර්මය අහලා අපට කරන්න පුළුවන් විශේෂදය තමයි ඒක ගැන සිත පහදවාගන්න එක බුදුරජාණන් වහන්සේ ගැන සිත පහතුවාගන්නේ එක ඒශ්‍රී සද්ධර්මය ගැන සිත පහදවාගන්න එක ඒවතුම් රහතන් වහන්සේලා ගැන සිත පහදවාගන්නේ එක මේක තමයි? වර්තමාන අපට කරනවානම් කරන්න පුළුවන් උතුම්ද. අන්නේ හිතබාදවා ගත්ත කෙනාටයි එතනින් එහාට යමක් කරගන්න ලැබෙන්ද. එදකට වර්තමානයේ පින නැති කෙනාට මොකද වෙන්නේ එයාට ඒ ධර්මය ඇහුවට යෝනිසෝ මනසිකාරයටෙන්නේ. එයා අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා අන්තිමයට ඒ ධර්මය මහලා අුලක් හදාගන්නු අයෝනිසෝ මනසිකාරයේ නැවත නැවතයේදිලා අන්තිමේට බුදුරජාණන් වහන්සේටත් ඒශ්‍රී සද්ධර්මයටත් අභූතයෙන් චෝදනා වෙන දේවල් කියන්න බටන් ගන්න එතකොට ඒ විදිහයට බුදුරජාණන් වහන්සේටත් ඒශ්‍රී සද්ධර්මයටත් අභූතෙන් චෝද වෙනදේවල් කියනවා කියන එක අදහස කුමක් ද ඒ තමයි අයට අහපු ධර්මයෙන් ශ්‍රද්ධාව උපදවාගන්න බැරිෝගිය සිතේ පැහැදීම ඇති කරගන්න බැරියෝගිය අන්නේ නිසාම ඒ අයට ඒ අමානිවන බොහෝ දුරයි ඒක නිසා මේ ධර්මය සඳහන්න නව පින්වත්න ඒයෝනිසෝ මනසිකාරයට ආසන්නව කාරණාව කැතිට ශ්‍රද්ධාව ශ්‍රද්ධාව සිත්ත මනාකොට පහදවා ගත් අද එයාටම තමයි යෝනිසව මනසිකාරය උපදින්නේ ඉතින් මේ පින්වතුරලාට ඔන්නාද දහම් පඩුරක් හැටියට නුවනස පාදන උතුම් ශ්‍රී සද්ධර්මය හැටියට මට හරි ලස්සන ගාථ ටිකක් කියල දෙන්න හිතුළ විශේෂයෙන්ම මේ මෑන්ත කාලයේදී වෙච්ච සිදුවීමක් ඒ තමයි එක උපාසිකාවක් කියපු කතාවක් ඒ තමයි මේ චෛත්‍යය වන්දනා කරාට බෝධීන් වහන්සේලා වන්දනා කරන්න බුදුරජාණන් වහන්සේ එපහා කියලා තියෙන කියලා මා එක්ක කිවව. ඉතින් මඟෙහුවා ඒ කොහොම දව කියන්න කියලා ෑ ඒක තියනවකිව ධර්ම ඒොස් ම හ කොහෙ දක තියන්නේ ඒක තියන්නේ අන්න හවල් ගාතාව කියලා මෙන ගාතාව තමයි මට කියවවෙේ ඉති ඒ නිසා මංකල්පනා කරා හැමෝටම යහපත පිණිස ඒතුම් ගාථ රත්නයන් අද අපි ඉගෙන ගමු දම්ම දානයක් හැටියට මෙයාල්ලට ලබල දෙම කියලා පන්නත්නී විශේෂය මේ ාතාව ගාතාවන් දේශනා කරන්න පසු බිමක් තිබබ ඒ ධම්ම පදහි ගාතාවල හැම ගාථාවකටම යම් කිසි පසු බිමක් හේතුභූතවෙච්ච කාරණාවන් සඳහන්නු ලතිය ඒක දැනගත්ත ඒ ගාථාවේ අර්ථය තේරුන්ගන්න ගොඩාක් උපකාර එ නැත්තං ඒ ගාලප ගන්න ගොඩක් උපකාරයි. ඉතිං මේ ගාථාවට අදාළ සිදුවීම කුමක්ද මේ පින්නුතුල්ලා බොහොමයක් අහල තියෙන කතාව. පින්වත්නී අතීතයේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩහිටිය කාලෙදී මේ අහල තියෙනවා එක රජ කෙනෙ හිටියා බලවත් රජ කෙනෙක් ඒ තමයි කොසල් රජතුම එතකොට පින්නත්න මේ කොසොල් රජතුමාට රජකම ලැබෙන්න්න කලින් කුසොල් රජතුමාගේ පිය රජතුමා තමයි රාජ්‍යපාලන කටයුතු කෙර කොසොල් රජතුමාගේ පීරජතුමා රාජ්‍යපාලන කටයුතු කරන කාලේ පුරෝහිත කෙනෙක් හිටිය කල් රජතුමාගේ පිය රජතුමාට නිරන්තරෙන් අවවාධානු ශාසනා කරපු ඒ ප්‍රධාන පුරෝහිතතුමාගේ නමු තමයි අග්ගි දත්ත මේ පුරෝහිතතුමා බොහෝම ශ්‍රද්ධාව බොහොම ගෞරෝේ තමන්ගේ කටයුතු නිවැරදිව කරගෙන ගිය. කොසොල් රජතුමාට කාලානුරූප රජකම ලැබුණ පිය රජතුමාගෙන් රජකම ලැබුණට පස්සේ කද ුණේ එතකොටත් කොසුල් රජතුමත් මකද කෙරේ පුරෝහිත තනතුරේ අර අග්ගි දත්ත බ්‍රහ්මනතුමා පුරෝහිත තනතුරේ තියාගත්ත. එතකට අ පුරෝහිත අගි දත්ත බ්‍රහ්මණතුමා හරිවායසයි නමුත් කොසොල් රජතුමා දුරයිඳං වන්දනා කරනවා ආසන පනෝනවා ගොරුභූමන් දක්වොනවා මාගේ පිය රජතුමා සිටියේ කාලයේ පවා හිටබූ අපගේ පුරෝහිතතුමානේ කියලා ගොඩා ගෞරෝ සත්කාර සංග්‍රහ දැක්වවා. එක දවසක් මේ අග්ගි දත්ත බ්‍රාක්්මණයට හිතුුණා මන්ද බොහෝම වයෝවෘරදයි. රජතුමාගේ පැහැදීම වනත් හැමදාම තියාගන්න ලැවෙන්න. මේ රජතුමා බොහොම තරුණයි. එතකට රජතුමා එහෙමනැතන් තරුණ කෙනෙක් තරුණා ඇසිරු කරන විදිහට නෙවෙයි මාව ඇසිරු කරන්න. එතකට මේ රජතුමා කිපෙන්න වුනත් පුළුවන්. මාත් වයිසට ගියකි දැන් රාජ්‍ය සේවයි අස්වෙනයක හොඳයි කියලා හිවා හිතලමකොට කෙරේ රජතුවාටිකිව රජතුමනි දැම්මන් හිතාන ඉන්නේ මේ රාජි සේවෙන් අස්සේලා. පැවිදි ගුණධර්ම ටිකක්. ඊළඟ ජීවිතයට පරලො යහපත පිණිස පවතින ගුණධර්ම ටිකක්ද වුණු කරගන්න. කියලා මේ විදිහට රජතුමාට කිව. රජතුමාමකද කෙරේ එහෙනම් හොඳයි කියලා අවසර දුන්න. දැන් අගගිදත්ව බ්‍රාහ්මණතුමා ගෙදර ගිහිල්ලා තමන්ඩ තිබබ ධනය දන්දුන්න. හරි පුදුම අයිතකට ඒ කාලනි වයිසට ගිහිල්ල බ්‍රාක්්මනක් හැටියට ඉඳලා ඒ කාල ති තාපුස පැවිදවෙන් පැවිදිවෙන්න හිතල තමා සතු ධනය මේ වයිසට ගියපුගෙන අදන් දුන්න බලන්න හිතපු ක්‍රමි ඊට පස්සේ දැන් වර්තමහනය ගත්ත වයිසට ගියපු හා කට්ටිය එකතු කරලා තියාගන්න එකක්නය කරන්නේ නමුත් එහෙම එකක් නෑ වයිසට ගට වස්සේ තිබටි ඒට පස්සේ අගිදත්ත එකල තිබ තාපොස පැවිද්දෙන් පැවිදි වුණා මේ ප්‍රසිද්ධ පුරෝහිත තුමාගේ අමුගාමික පිරිසක් විශාල පිසක් ඒත් එක්කම එක කල තිබ්බ තාපස පැවිදදි ඒකන්නේ අපගේ භාගය උතුන් වහන්සේ ලඟන මේ පැවිදි වුණේ අන්‍යාගම කෙනෙ කැටිට එකල තාපස පැවිදෙන් පැවිදි වනා වස්ස පින්වත්න මොකද වෙන්නේ මේ අග්ගි දත්ත තමන්ගේ පිරිසත් එක්ක ඒ කාලයේ තිබුණු ඒ තපස් රකිින් ආශ්‍ය කරන ඒ ්‍රමණ පිරිකරත් අරගෙන සුදුසු තැනක් කොයාගෙන යද්දී ලස්සන ගංගාතීරයක් දැක්ක සුදුවැලි තලාව තියන මේ ගංගාතීරය ළඟ මේ අය එකතුවෙලා කතාබහ කරලා කුටි සෙනසුන් පනවගත්ත මේ දීයට කුටිසෙනසුන් පනමගෙන අගගිදත්ත බ්‍රාහ්මණතුමා දැන් අර පිරිසට අනුග්‍රහ කරනු අවවාද කරනු අනුශාසනා කරනු කොහමුද කියන්නේ. කියනවා බ්‍රාක්්මණවරණී ඔගල්න්ගේ හිත්තට එන්න පුළුවන් කාම විතර්ක වෙන්න පුළුවන්. ව්‍යාපාද විතර්කවෙන්න පුළුවන් හිංසා සහගත විතර්ක එන්න පුළුවන්. මේවා ආවුත් යන්න කිව අර ගඟලඟට ගෙහිල්ලා ඒ ගඟෙන් වැලිටිකක් ගෙනල්ලා ආන්නර පේන තැන හසුරුවන්න කිවවා. පේනතැන විසුරුුවන්න කිව. මේ විදිහෙට දැන් අර තාපස පිරිස මොකද කරන්නේ තමන්ගේ හිතට කාම අරමුණක් හරි ව්‍යාපාද සහගත සිතිවිල්ලක් හරි මේ කුමනාකාරී සිතිවිල්ලක් ආවත් අකුසල විතාර්ගයක් එද්දී ගංගලගින් වැලි ටික් ගැනල්ල මොකද කරන්නේ හර කියපු තැනට එවදානු. කාලයක් යද්දී එතන වැලිගොඩක් හැදුන. එතකොට ඒ කාලේ පින්වත්නි ඒ ගන්ගේ ඒ කොටස අරක්ගෙන හිටියා නාගරාජී අභිච්චත්ත කියන මේ නාගරාජයා කල්පනා කරා මේ උන්දල මට තිය මගේ වාසභූමීින් වැලි අර්ගෙනයනෝ කිහිල්ලා මේ එක තැනක ගොඩගහනෝ ඒවත් අයිදි මටම තමයි කියලා අර වැලි ගොඩගෙහෙච්ච ඒ කන්දට අරක් ගත්තා ඉතින් මිනිස්සු එද්දී එම නැත්තං අරතාපසයව යද්දී මේ නාගරාජය පෙනී හිටිය ඉතින් මේ නාගරාජයාට ඒ අය බයි හිතුන මේනං ආවුනු බව සම්පන්න නාගරාජය වස්සේ අගිදත්තට දානගේන විශාල පිරි සිටිය දස් ගනම් පිරිසේනු. අගිදත්ේ පිරිසට අනුග්‍රහ කරනු අවවාද කරනු අනුශාසන කරනු කොහොමුද ඇවැත්නී ඔබලා මේ ගස් තියන ගල් තියනෝ පරරෝධ තියන වනාන්තර තියන මේවා සරණයන්ද වන්දනාමාන කරන්න ඒකෙන් තමයි ඔයාලට හැම දුකෙන්ම නිදහස් වෙන්න පුළුවන් කියලා මේ වගේ අදහසක් කියන්න ගිය. මේ ඉතිට කියාගෙන යද්දී පින්නත්න එක දහස්සක් බුදුරජාණ වහන්සේ මේ සිද්ධිය දැක්කා දැකලා මුගලන් මහරහතන් වහන්සේට කිව්වා මුදගල්ලාන අන්න අගගිදත්ත නිසා විශාල පිරිසක් අමාරුවේ වැටනෝ බේරගන්න කියලා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ කල්යාල් බලලා එකදහසක් ඉර්දීම් බැලුවවා දැම්මන් කොහොමද මෙතෙන්ට ගියොත් කියලා බලපහාම හැමෝම ඒ අගේ කුටිවෙලින් එලියට ඇවිල්ලා ඉන්නේ. නොයෙක් නොෙක් කටයුතුවල මුගලන් මහරතන් වහන්සේ ඉර්දීෙන් වැස්සක් වැස්සය වෝ. එතකොට හර හැමෝම කුටිවලට ගිය. ඒටහස්සේ මොගගල්ලාන මහරාතන් වහන්සේ අගි දත්ත බ්‍රාහ්මණතුමාගේ ටට කිය කුටරි ගිහිල්ල කතා බහි යදිලා ඇහු අගගි දත්ත අද මට මේ කුටියක මෙහි නතරවෙන්න පුළුවන්ද කියලා ඊට පස්ස ඒ වෙලා විදිී අගි දත්ත කල්පු නකරමයා තියාගෙන හරිියන්න යවන්න ඕනේ කියලා කිව මෙ කුටි නෑ දෙන්න විදින්න හැම එක්කම හැමෝම ඉන්නවා කිය ඒවසය කිව හැෙන ට කුටියක් ව නෑ මේ එලි මන්තනක්වො හරි තිබුත් ඇති කිව. ඒරහස්කිවවා නෑ හෙම දෙින් අත්තනක් නෑ ඒ ඒතැන්වොල එෙක්ක එක දේවල් දාළකිව දර දාළ කිව්වා රෙදි දාල මේ වගේ ඉඩක් නෑකිව. එට පස්සේ මුගලන් මහරතන් වන්සය ව හෙනම් අගිදත්ත මංඟර පේනාර වැලි කන්ත ඒ හරේ ඉන්නද කියලව. එපාකිව ඒ හරියේ බලවත් නාගෙක්කින්නවා කිවවා යන්න ඉපාකිවා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ කිව්වා එහෙනම් ඒකට කමන්න මං ඒහරි ඉන්නම් කියලා ඒඩ පස්සේ අගිදත්ත කියනවා කමක්නෑ හැබැ මටනං වකිකීමක් බාරගන්න අගිදත්ත කල්පනා කරා ඔය ගියට ඉන්න නෑ වැෙනනිතනක් කොයාගෙන යයි කියලා. ඉතින් පින්න්නත්නී එදා මොදගල්ලාන මහරහතන් වහන්සේ ආසනයක් පණවගෙන පළඟක් බැඳගෙන වාඩිවිද්දී අර නාගරාජයාව විසාහල නාගරාජයෙක්ගේ වේසයක් මවාගෙන මුගලන් මහරහතන් වහන්සේට කිසි දුබයක් දැනෙන්නේ මේ නාගරාජයා තමන්ගේ කයි දුම් පිටකර ඒවෙලාවේද අපගේ මුගලන් මහරාතන් වහන්සේ හතරවෙනි ධ්‍යානයට සම්වැදිලා තමන්ගේ කයින් දුම් පිටකර හස්සේ ඒ නාගරාජයා තමන්ගේකයි ගින්දර පිට කරා අපගේ මුගලන් වහරාතන්වාසේ කයන් ගින්දර පිට කරා අර නාගරාජයා පීඩාවට පත් වුණ අවසානයේ මේ නාගරාජයා දමනි කළ. ඉතින් මේ සිද්ධිය දැකපු අගගිදත්තත් ඒ පිරිසත් කල්පනා කරා අයියූ අරශ්‍රමණයා අදනං කාරදරයට වැටුනා නෙම මංකි වන්නේ ඉන්නන්නේපාකිර අර පිරිසටිකුව කහුරුද්දැන් යන්නපා අපි හෙට ගිහිල්ල බලමු උදේම ගිල්ල බලම් කියලා මේ විදිහට කතාාවුණා ඉතින් එදා රය පහන් වෙනක අරනාගරාජයා අපගේ මුගල්ලාන මහරහතන් වහන්සේට ධර්ණ වැලකින් ආරක්ෂාව සලසලා තමන්ගේ පෙනගොබේ ඔසවාගෙන වැස්සින් පින්ිං ආරක්ෂාව සැලසක පවුවතා උදේම අග්ගිදත්ත ගියා බලන්න මොකද උනේ කියලා. ගෝලය ඔොටිකත් එක්ක ගියාට පස්සේ බලපුහාම අපගේ මුොගගල්ලාන මහරහතන් වහන්සේ නාගයා දමනය කරලා. පින්වත්නී ඒ වෙලාවයේදී ඒ ස්ථානයට අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩිය. ඒටස් අපගේ මුොගල්ලාන මහරහතන් වහන්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කලා. අග්ගි දත්ත කල්පනා කරා මේ ශ්‍රමණය මෙච්චර ආනුභාව සම්පන්නයි නම් මේ කෙනගේ ගුරුවරයා කොච්චර ආනු භාව සම්පන්න ඇද්ද කියල කල්පනා කරන්න ඊට පස්සේ ඇහුව මේ කවති කෙල ඊට පස්සේ මොගල්ල අනු මරහතන් වන්සේ කිව්වා මේ තමයි මගේ ශාස්තෘූන් වහන්සේ ස පන අපගේ බුදුරජාණන් වහන්සේ ඒවෙලාවේදී මේ අගගිදත්ත ප්‍රධානයේ පිරිසට ලස්සන ධර්මයන් දේශනා කළ ඒ හැමූම අරහත්වයට පත්වුණු ඒහි භික්‍ෂු භාවයෙන් පැවිද්ධ ලැබවා ඒවෙලාවේදී අ උදැසෙන දානය අරගෙන විශාල පිරිසක් එතෙන්ටාව දෙ ආාවට පස්සේ පිරිස කල්පනා කරා දැන් මේ අගගිදත්ත බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලාද එහම නැත්තම් මේ භාග්‍යතුන් වහන්සේ අගගිදත්තගේ ගෝලයක් වෙලාහද කියලා සැක ඇතිවුණ. ඒටවස්සේ බදුරජාණන් වහන්සේ දේශනා කළ අගිදත්ත මේ අය ශාස්ත්‍රත්තය ගැන සැකකරනවාන කියපු ගමක් අගිදත්තම කොද කරේ වෙලා ඉර්දියෙන් අහන්සට පැනනැඟ කරලා පොළොවට ඇවිල්ලා අපගේ භාග්‍යතුන් වහන්සේ සිරිපතුල් අල්ලලා වන්දනා කළ ස්වාමීී භාග්‍යතු වහන්ස ඔබ වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ මම ඔබවහන්සේගේ ශ්‍රාවකය කියල වන්දනා කලා. අන්නේ අවස්ථාවේදී පින්නත්න අපගේ බුදුරජාණන් වහන්සේ ලස්සන ගාතාවන්ටික දේශනා කළ අන්නේ ගාථාවන් තමයි බුදුජාණන් වහන්සේ දසනා කළා බහුන්වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම ෘුක්ක චේතියානි මනුස්සාහ බයතජ්්‍යතා. බුදුරජාණන් වහන්සේ දෙසනා කළා විශාල පිරිසක් සරණයනවා කියනවා පබ්බතානි වනානිච මේ පර්වත වනාන්තර ගස් ගල් මේ දේවල් සරණය යනවා කියනවා විශාල් මනුස්සයන් පිරිසක් කොයි වගේ මනිස්ුද මේ දවල් සරණ යන්නේ මනුස්සා බය තජ්ජිතා බයටපත් මනුස්සය එතකට බයටපත් මනුසයා මේ දේවල් සරණ යනවා කියපුහම් පිින් වොත්න අපි තේරුම් ගන්න ඕනේ අපට තියෙන බයකු මදද ුදුරජාණන් වහන්සේග එක අවස්ථාවක එක දෙවි කෙනෙකුත් මේ කැවෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මනුස්්‍යයාට තියෙන ලොක්කුම බයතමයි කියනවා දුක එදකට දුකට බයයි කියන එක කොහොම ද අපි තේරුන් ගන්නේ අපි ගත්තොත් අපි වයසට යනුවට බය ඒ වස්ස අපි ලෙඩවෙනවාට බයයි විශේෂයම මේ කාලේ අපි දන්නවා නහය වහගෙන කට වහගෙන ලෙඩවිෙනවට බයි අත් සෝධනවා ලෙඩවිෙනවට බයි ඒදහසේ මරණයට බයයි ප්‍රියන්ගෙන් වෙන්වන්න බයි ඒට වසේ අප්‍රියන් හා එක්කෙන්න්න ඒකටත් බයි හේතුව ඒ හැම එක්කම දුකතියනවා දුකට බයයි දුකට බයක්කෙන මොකද කරන්නේ එක එක දේවල් සරණයනු කෙලවරක් නැතු සරණයනු ඊරවසේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ බය නිසා එක එක දේවල් සරණ ගාට මේ දුකට පත්වෙන නිසා එක එක දේවල් සරණ කියාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේතංකෝ සරණංකේම ඒක බිය නැතිකරවන සරණයාම නෙවෙයි නේතන් සරණ මුත්තම ඒක උතුම්ම සරණයාම නෙවෙයි නේතන් සරණ මාගම්මට සබ්බ දුක්කා පමුච්චකි අන්නේ සරණට ඇවිල්ලා සියලුදුකින් නිදහස් වෙන්නත් බෑ කියන තිරණන්නේ එතකට මේ දුකට බය සත්වයා එක් ඒක දේවල් සරණය යනවා සසරේ කෙලවරක් නැතුව ඒ මොකදේ දුක කියන එක මේ සසර එන තාහක් තිබ්බ එකක් එදකට දුක කියන එක මේ ජීවිතය විතරක් නෙමේ තියනෙ අි කලින් ජීවිතත් තිබබා ඊට කලින් ජීවිතය තිබ දයකෙත් තිබ යම් තහක් ජීවිතය තිබ දේ හැම ජවිතයකම තිබා අපි හිතුමුූ අද මැරිලා හෙට උපදිනවා කියලා හෙටත් තියෙනවා මේ දැම්මෙරලා මේ ඉපතිනෝ කියන් ඒ දුකෙන් නිදස්වෙලා නෙව උපදන්නේ ඒක නිසා ඒ දුක කියන එක හැම දාම තියෙනවා ඉතින් ඒ දුකට බයි ඒ දුකට බයි එක එක තිේවල් සරණ ගියාට බුදුරජාණන්හන්සේ දේශනා කළා අර කලින් කියපු දේවල් සරණ ගියාට ඒකින් ඇත්තටම බිය නැති වෙන්න ඒට වස්ේ ඒ උතුම්ම සරණකුත් නෙවෙ ට පස්සේ බදුරජාණන්හන්සේ දේශනා කළේ ඒ සරණට ඇවිල්ල සිල්ුදුකින් නිදහස් වෙන්නත් බැෑහියල් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැම් මේ පින්න තුල්ලා තේරුම්ගන්න ඕනි මේ ගාථාව දේශනා කරන්න ඒ ඇති වුණු පසුබිම ඒට වස්සේ දැන්තේරු ගන්න ඕනි මෙතන බුදුරජාණන් වහන්සේ එක ගාතාවක් නෙම ගාථ කිහිපයක් ඒ සිද්ධියමුල් කරගෙන දේශනා කරන්න ඊට වස පින්නත්න ඊළඟට බුදුරජාණන් වහන් සි දේසනා කළ කොහොමද යෝජ බුද්ධංච ධම්වංච සංගංච සරණංගතු කවුරහරි කෙනෙක් බුදුරජාණන් වහන්සේව ඒශ්‍රී සද්ධර්මයත් ඒ උතුම් සඟරුවණ සරණය යනවාද. චත්තාරි අරය සච්චානී සම්ම ප්ඥාවය පස්සති චතුරාරි සත්‍ය ධර්මය සම්ම පඥ්ඥායි පස්සති කියන්නේ දියුණු කරන ලද ප්‍රඥාවෙන් දකිනවාද එතකොට එතන කළ යුතු දේවල් හතරත්තියෙන ඒ තමයි බුදුරජාණන් වහන්සේ සරණයන්න ඕන් එතකොට එක තමන්ගේ බුද්ධිය එහෙම කතාවක් නෙමී අපගේ ශාස්ත්‍රෘන් වහන්සේ ඒ ගෞත මාරත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණය දම් වංච කියල කිවේ ඒ භාග්‍ය උතුන් වන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය සරණ යනවා තමන්ගේ පුද්ගලික අදහස් ඒව නෙමේ. ඊට පස්සේ සංගංච සාරිපුත්ත මොගල්ලාන උතුම් හරහතන් වහන්සේලාගේ පැවතගෙනන ඒ උතුම් සඟරුවන සරණ යනවා. ඊට පස්සේ ඒ උතුම් චතුර ආරි සත්‍යධර්මය අවබෝධ කරන්න ප්‍රඥාවෙන් ස්පාර්ශ කරන උත්සහ කරන න්නවත්ම කාරණ හතරයි ඊට වසේ බුදුරජාණන් වහන්ේ දේශන කළා දුක්කං දුක්ක සමුප්පාදං දුකස් වච අතික්කම ඒ කියල කියන්නේ අර කලින් කියපු චතුරාහරි සත්‍යධරමි දුක ඒ වගේම දුක්ක සමුපාදං ක කියන්නේ දුකේ හට ගැනීම දුකස්වච අතික්කම දුක ඉක්මු ආයාම හෙම නැත්තන් දුක්ක නිරහෝධය අරියන් චට්ටංගිකම් මක්ග දුකූප සමගාමිනම් ඒ කියල කියන්නේ මේ දුක්ක නැති කරලා දාන ආර් අස්්ඨාංගික මාර්ගය එතකට පින්වත්න මෙතැන ආරි සත්‍යය හතරක්තිය දුකනම්මු ආරි සතතිය එතකට ඒ දුකනම්මු ආරි සත්‍යය කියපු හම පින්වත්ි ඒ දුක වින්ඩලා අවබෝධ කරන එකක් නෙවෙයි ඒවගේ සැපවිඳලා දුක අවබෝධ කරනයෙකුත් නෙවෙයි එතකට අපි ගත්තොත් එහෙම සැපවිඳලාම නම් දුක අවබෝධ කරන්නේ එහනම් අපගේ සෝපාක රහතන් වහන්සේ කොහම මේ ධර්මය අවබෝධ කරන්නද පොඩිකාල ඉඳම් දුක්නයවින්දේ ඒකයි ඒක තේරුම් ගන්න ඕන දියුණු කළ ප්‍රඥාවෙන් අවබෝධ කරන එක ඒවගේම දුක හාට ගැනීම දුක්ක සමුපාදාම් ඒකත් එහෙමයි ප්‍රඥාවෙන් දකින්න ඕන එක ඒළඟට දුකස්සච අතික්කම දුක ඉක්ම හායාම දුක්ක නිරෝධය ඒකත් ඒවාගේමයි නිගං අපි අත්හරිනවා අත්හරිනවා කියලා ඒම එක එක දෙවල් අත්හැරියා කියලා දුක නිරුද්ධෙවෙන්නේ ඒකට එයා ප්‍රඥාව දිහුණු කරන්න දැන් අපි ගත්තොත් විදේශ රටවලප ඉන්නවා අත් හරිනවා කියලා ගෙවල්දොරොවල් නැති අපි අරගත්තොත් අයිකුන්ටික වගේ මිනිස්සු ඉන්නවා හැබැයි ලබපු අවබෝධයක් නෑ එතකොට ඒ ධර්මය අවබෝධ කරන්න ඕන කියලා අයිකුන්ටික ජීත වගේ හෙම වශ්‍ය නෑ තෙරුණනේ ඒකට හේතුව තමයි මේ ධර්මය අවබෝධ කරන්න ප්‍රඥාවතියන්න ඕනේ. අපි අර කලින් කිවන යෝනිසෝ මනනිසිකාරයට එන්න ඕන ඒයට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළපු ඊළංගාරි සත්‍යමකක්ද ආර් අෂස්්ඨාංගික මාර්ගය එ දුක නිරුද්ධවීමතිෙන් පිණිස පවතින ප්‍රතිපදාව එතුකට ආර් අෂ්ඨාංගික මාර්ගය මේ එදන්න සම්මාධීට්ටි සම්මා සංකප් සම්මාවාචා සම්මා කම්මන්ද සම්මාජී සමාවායම් සම්මා සති සම්මා සමාධී කියනමනමි ආර්ශත්‍යය හදර. එදකට පිහත්නී මේ ආර්්‍යෂ්ඨාංගික මාර්ගයට එනවා කියන එක ලීසි පාස්ස දෙයක් නෙවෙේ හැබැයි කවුරුහරිඒ ආර්යෂ්ටාංගික මාර්ගයට ආවද එයාට කෙලිස් ප්‍රාණය වෙන යාට අක්කුසල් ප්‍රහණය වෙනෝ එයා ජීවිතය අවබෝධය කරා යනවා හරියට කොයි වගේද බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළ කෙනෙක් වතුර භාජනයක් අරගෙන න අපි තුම් වතුරු ජොග්ගුවක් කියලා අරගෙන ඇැවිල්ලා තව භාජනයකට වක් කරනවා ඒ භාජනයට වතුරු වක්කරද්දී ඒ වක්කරන වතුර ආයා ආපහු අ ලොකු භාජනයට එන එකක් නෑන වක්කරණකොට පල්ලයාටමයි වැටෙන්නේ. ආන්නේ වගේ තියෙන. මේ අකුසල් ප්‍රහණය වෙන විදි. ඒකයි ඒ සෝතාපන්න වෙන කෙනාට ආයි සතරාපායට වැටීමක් නෑ. එතකොට ඒ සෝතා පන්න වෙන කෙන එහෙම නැත්තං ආර්්‍යෂ්ඨාංගික මාර්ගයටට අපපු කෙනා නිවණින් කෙලවර වෙන එයාගේ ගමන. ආය ආපස්සට ගමන් කිරීම නෑ. තින් බුදුජාණ වහන්සේ දේශනා කළා මෙයාලට සච්ච සංයුක්තය කියනු නාන ඒ චතුරාරි සත්‍යය ගැන හරී ලස්සන සූත්‍ර දේශනා ගොඩා කිගෙන ගන්න අවස්ථාව තියන. එතකොට පින්වත්නී දැන් අපි කතා කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොහොමද දුකට පත්වෙන දුකට බය මේ සත්වයා නොයෙක් දේවල් සාරණයන මේ මිනිස්සු දවල් සරණයනවා එතකොට ඒ ගස් ගල් වනාන්තර පාරවොත්ත මේ දේවල් සරණ ගියා කියලා දුකෙන් නිදහස් වෙන්නේ නෑ ඊට වසේ බුදුරජාණන් වහන්ේ දේශනා කළා කොහොමද යම් කෙනින්ක් බුදුරජාණන් වහන්සේවත් ඒශ්‍රී සද්ධර්මය ඒ වගේ උතුම් සංගර වුණ සරණයන් හෙම නැත්තන් තිසරණ සරණ යනු ඒවගේම ආරි සතතිය ප්‍රඥාවෙන් දකින්න උත්සාහ කරන මේ චතුනාාරි සත්‍ය ධර්මි දකින්න උත්සාහ කරනවා මේ තිසරණය මට පිහිටලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඊළඟ ගාතාව කොහොමද ඒතංකෝ සරණංකේම අන්න ඒ සරණයාම තමයි කියනවා බිය නැතිකරවන සරණයාම ඒතන් සරණ මුත්තම ඒක තමයි කියනවා උතුම් ශ්‍රේෂ්ට සරණයාම ඒතන් සරණ මාගම්ම අන්නේ සරණට ඇවිල්ලා සබ්බ දුක්කා පමුච්චති අන්නේ සරණට ඇවිල්ල නම් සියලු දුකින් නිදහසන්න පුළුවන් කිවා. එතකට පින්නත්නී අපට මේ දුක පටන්ගත්තු තැනට හොයන්න බෑ මේ සසර අති දීර්ගයි. ඒ සසරේ ආවතාක් දුක්වින්දා. අන්නේ දුක කියන එම ප්‍රශ්නට බරපතල ප්‍රශ්නයට නියම විසඳම අපගේ බුදුරජාණන් වහන්සේ තමයිදන්නේ. එතකට ඒ බුදුරජාණන් වහන්සේ වදාල විසඳුම තුළ තියෙනම කුමක්ද ඒ තුළ තියෙන්නේ තෙරුවන් සරණ යාම චතුරහරි සතති ධර්මය අවබෝධ කිරීමයි මෙන්න මේ කාරණ දෙක. මෙන්න මේ කාටහරි ලැබෙනවා නම් සසරේ ඒ කෙනා සසර පුරාවටම එයාට තිබ ප්‍රශ්නකට උත්තරයක් බොහොම කලාදුරකින් දැනගත්තාගේ. ආනේ දුරල බවස්ථාව තමයි මේ ඔබලට ලැබිලතින. ඉති ඒක නිසා අපි මේක තේරුම දැනගන්න ඕනේ අර්ථය තේරුම් ගන්න ඕනේ මේක කොහෙවත් බුදුරජාණන් වහසේ දේශනා කළේ නෑ බෝධීන් වහන්සේ වන්දනා කරන්න එපාකිර. කොහේවත් දේශනා කලින ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න එපා කියලා ඉතින් කවුරහරි ඒ විදිහට කියනවා නම් ඒ අය ඇත්තටන චෝදනා කරන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේටයි ඒ වගේම ඒ ඒ කරන ප්‍රකාශේ තුළ චෝදනා ලබනවා අපගේ සංගමිත්තා මහරහත් තෙරණී මොකද ඒ මහරතෙරණය තමයි රහත් තරණය තමයිට ඒ බෝධින් වහසේ වැඩමි එට පස්සේ අපගේ මෙිහිදු මහරහතන් වහන්සේ තමයි අපට ඒ උතුම් ධාතුන් වහන්සේලා වඩම්මෝල චෛත්‍යය හදල වන්දනා කරන්න පුරදු කරේ එතකට ඒ හැමෝ මේ චෝදනාවට ලක්කෙනවා ඉතින් මට මතකයි මංගේ උපාසිකාවට කිව්වා දැන් ඔයා ය කියවබුද්ධේ බරපතයි ඉක්ම නිින්ම ආයි තිසරණය පිහිටන්න තිසරණය පිහිටලා ජය ශ්‍රීමාා බෝධීන් වහන්සේ වන්දනා කරලා ස්වර්ණු මාලී මහසයය වන්දනා කරලා සමාවගන්න කිව්. ඉතිං හරි අහිංසක ඒ කෙන නොදන්නාකමට අයෝනිසෝ මනසිකාරේ යම් යම් දේවල් අපියර කලින් කිවන කිවවට එහෙමයි ස්වාමීණී මංගේල වන්දනා කරලා සමාවගන්නව කිවා. ඉති ඒකයි ඒක නිසා පින්නත්න අර කලින් කිවේ අපි අර කලින් කතා කෙරේ මේ ධර්මය අහලා කාටහරි ශ්‍රද්ධාවට එන්න පුළුවන්න. ඒකත් වර්තමානය කරගන්න පුළුවන් මොහා විශාලදයක්. එක ලේසි පාසු දෙයක් නෙ. ඒක නිසා දැන් අපි තේරුම් ගන්න ඕනේ. යම් කෙනෙකුට සද්ධාවට එඉන්න බැරිව. ධර්මය තේරුම් ගන්න බැරුව. තමන් හිතුම අනාපේ යමක් කියාගෙන යනවාද. ඒකින්. බරපත්තල අකුසල් සිදත්තේවා. ඒක නිසා මේ ලෝකයේ තියෙනවා සත්පුූරෂයන් ඇසුරු කිරීම කිය එක. කල්්‍යාන ධර්මය ඇසුරු කිරීම කියල එක. හරි ලස්සනයි බුදුරජාණන් වහන්සේ දේශනා කළාසාහු දස්සන මරියානං සනිවාසෝ සදාසුකා. මේ ලෝකයේ යහපත් කල්්‍යාණය ඉන්නවාද. ඒ අය ඇසුරු කරනවාද. ඒය එක්ක එකට ඉන්නවාද. ඒ හැම දාම සැපයක් කියනවා අදස්සනේන බාලානං නිච්චමයෝ සුකිීසිය බාල අඥ්ඥාන පුද්ගලයා ඉන්නවාද ඒ ඒකෙනම් නොදැක්කීමත් සැපයක් කියනවා ඒවගේම බුදුරජාණන් වන්සේ දේශනා කළා බාල සංගත චාරීහි දීග මත්දාාන සෝචති අඥ්ඥාන පුද්ගලයක් ඇසරු කරනවාද බොහෝ කාලයක් එයාට දුක පිණිස පවතිනවා කියනවා දුක්කෝ බාලලයෙහි සංවාසූ අමිත්තේ නේව සබ්බදා බාලයෙක් එහෙමනැත්තං දුෂ්චරිතය සහිත කෙනෙක් එක්ක ඉන්නවාද ඒ ම දුකක් කියනවා ඒ කොයි වගේ දුකක්ද අමිත්්‍යේ නේව සබබදා කියල කියන්න පින්නත්න හතුරෙක් එක්ක ඉන්නවා වගේ කියන තෙරවානේ බාලයක ඉන්නවා කිය කියන්නේ හතුරෙක් එෙක් ඉන්නවා වගේ කිය. බුදුරජාණන් වහන්ේ දේශනා කරනවා දීරෝච සුක සංවාසෝ ඥාතිී නංව සමාගම කිය කියන්නේ යම් කිසි කෙනෙක් ඥානවන්ත නුවන ති ප්‍ර්ඥාවන්තක්ක් ඉන්නවාද හරියට ඥාතිීනෙක්ක ඉන්නවාගේ කිය. තස්මායි ඒක නිසා දීරංච පඥ්ඥං බෞත බහුස්සුත්තාංචය බදුජාණ වහන්සේ දේශනා කරනවා ඒක නිසා ඥානවන්ත ප්‍රඥ්ඥාවන්ත බහුස්ෘත වූ දෝරය සීලං වතවන්ත මාරියන් ඒයන්නේ සිල්වත් ආරයන් වහන්සේලා තන් තාදිසන් සබ් පුරිසං සුමේදම්. ඒ අ ඇසුර කිරීම හරි සොඳුරුයි කියනවා. බජේත නක්කත්ත තපතන්ම චන්දිම. ඒක හරියට ඒ ඇසුර කොහොමද රාත්‍රී කාලයේ තරු කැලත් එක් තියෙන හඳ වගේ සොඳුරුයි කිය කොච්චර සුන්දරයිද ඒක නිසා පින්නත්නී යම් කෙනෙක්ගේ ඒ බාලස්වභාවය හැදෙන්නේ කර්මාණුරූප සසරහි කරපු වැරදි එෙක්ක. එතකොට ඒ බාලස්වභභාවයට ගැලපෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් යුතු තවත් ඒ වගේ කෙනෙක්මයි එතකට පණ්ඩිතයා තමයි ඥානවන්තයා තමයි මේ බාලයත් පණ්ඩිතය කියන දෙන්න වෙන වෙන මහොදුරගන්නේ. ඉතින් ඒක නිසා පින්නත්නී අපිට ලැවිච්ච මේ දුර්ල්ලබ මනුස්ස ජීවිතයේදී. ඒ බුදුරජාණන් වහන්සේගේ පිරිසිුදු ධර්මය අහන කියවන ඒවගේම ඒ ධර්මය ශ්‍රවණය කරන්න වගේ මේ භාග්‍යඋතුන් වහන්සේ වදාළ පිරිසුදු ධර්මය තමන්ට කියා දෙන පණ්ඩිත ඥානාවන්ත උතුමන්වයි ඇසුරු කරන්න ඕනේ අන්නේ ඒ අයි ඇසු කරනවාද ඒ අයට සැපයක්මයි ඇතිවෙන්නේ ඒ අය තිසරණය තුළ රැඳලා තමන්ගේ ජීවිතයට විශාල පිනක් රැස් කරගන්න අවස්ථාවතියෝ ඉතිං ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ බුදුජාණන් වහන්සේ සරර්ණ ගියපු ශ්‍රාවකයන් හැතිට භාග්‍යවතුන් වහන්සේව ඉක්මුවලා යන්න හිතන්න හොදනෑ ඒ ශ්‍රී සද්ධර්මය ඉක්මුවලා යන්න හිතන්න හොදනෑ ඒ උතුම් රහතන් වහන්සේලා ඉක්මෝලා යන්න හිතන්න හොදනෑ අපි ඒ තිසරණ ආරක්ෂ කරගන්න ඕනිේ අපිටඒ පැහැදීම රැකගන්න පුළුවන් වුණොත් අඩ්ඩුම තර්මී සුගතියකට හරි යන්න අවස්ථාව තියෙන තිසර නැතිවුණ සුගතියකට යන අවස්ථාවත් නැතිලා යනු ඒක නිසා මේ පින්න තුල්ලාට මේ ධර්මස්්‍රවනය උතුම් තිසරණය ආරක්ෂා කරගෙන ඒවගේ උතුම් චතුරාරි සත්‍ය ධර්මය නුවනෙන් විමසලා සාක්ෂාත් කරන්න මේශ්‍රී සද්ධර්මශ්‍රවනයත් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සාදු 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 පින්වත්නී අද දවසේදී මේ නුවනැස පාදන සිරි සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ලක්ෂ්මී වීරසූරිය මහත්මිය ඇතුළු පවුලේ සීල්දුු දිනා විසින් කියල සඳහන් කරල තියෙනවා මේ අයගේ අරමුණ හැතිට සඳහන් කරල තියෙනවා සියලු දෙවියන්ට පින් අනුමෝදං කරන්න ලොක සාමීන් වහන්සේට පින් අනු මෝදන් කරන්න ඒවගේ මිය පරලෝගිය දෙමාපියන්ට ස්තමන්ගේම පරලෝගිය පඩ පෙරේ රසමන් පපුරෂයායට පින් අනු ෝදන් කරන්න කියලා මූලි කරමුණ හැටියට සඳහන් කරල තියනවා ඉතින් අද දවසේදී මෙ අය වටිනා දෙයක් කළා ඒ තමයි ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දරමිය දෙ විෙස් විශාල ජනතාවකට ශ්‍රවණය කරන්න ලබල දුන්න එතුම් ධර්මදානය ලබල දුන්න වටිනා පිනක් තම තමන්ගේ ජීවිතවලට රැස්කරගත්තා. ඉති මේ විදි රැස්කරගත්තා ඔහු සෑම් සියලු පුුණි ධර්මයක්ම මේ පින්න තුල්ලා බලාපොරොත්තුනාා කාරයෙන් පින් කැමති සියලු දෙවියන්ට ඒවගේ මේ පින්න තුල්ලා නමින් යම්තාක් ඉෂ්ටකකාමී දෙවරු සිටිනවාවද මේ දිහට ධර්මික පින්දාම් ්‍රැස් කරගන්නට උදවඋප කාරන ඒ සියලු දෙවියන්ටත් මේ පි අනුමෝදන් වෙත්තුවා අනමුෝදන් වෙත්තුවා ඒ දෙවරුන්ගේ ආරක්ෂාව රැකවරණය උදඋපකාර විශේෂයෙන්ම පින්වත් ලක්ෂමී වීරසූරිය මහත්මිය ඇතුළු. ඒ පවුලේ සියලු දෙනාටත් මේ සහ දායකත්වේ දැරු සියලු දෙනාටත් දෙවරුන්ගේ ආරක්ෂාරකවරණ සැලසේවා. දෙවියන්ද මේපින් අනුමෝදංවෙලා සැපෙන් සැපේට පත්යත්වා සංසාරදුකෙන් නිදහස් වෙන්නත් මේ පින් උපකාර කර ගනිත්වා කියලා. අනුමෝදන් කරමු ඒවගේම රැස්කලා වූ පුුණ්්‍යධර්මයන් මෙය සඳහන් කරලා තියෙන ආකාරයෙන් අපගේ උතුම් කල්්‍යානමිත්‍ර පින්න්නද ලොකුසාමීන් වහන්සේට මේ සීලු පුුණ්්‍යධර්මයන් අනුමෝදන් විත්තුවා අනමෝදන් විත්තුවා මේ පින් අන්මෝදන් වෙලා අපගේ පින්න්නද ලොකුස්වාමීන් වහන්සේටත් උතුම් චතු්‍රවාරි සතතිධර්මය පරිපූර්ණ වසයෙන් අවබෝධ කරගන්න මේ පින් හේතුපකාර්වේවා කියලා අපි පින් අනුමුූදන් කරමු එවගේම රැස්කලා වූ සෑම් සියලු පුුණනිිධර්මයක්ම මෙ අයි සඳහන් කරලා තියෙන ආකාරෙන් මියපරලවගිය දෙමාපියන්ට එවගේම එම්පඩී පෙරේරා සාවාමිපුරෂයාට මේ පින් අනු මුූදන් වෙත්වා මුදන් වෙත්වාඒවගේ ම දායකත්වය දැරු සියලුම් පින්නතුන්ගේ නමින් මියපරලව ගිය වූ උද උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලව ගියාව සියලු ඥාතීන්ට මේ පි අනු මුදර් වෙත්වන් මුූදන්වෙත්වා. මිය පරලොව ගියා උ ඥාතිීන් මේ පින් අන්මුූදන් වෙලා සැපේෙන් සැපේට පත්වෙත්වා, සාපිපාසාදී දුක් පීඩා ඇත් නම් මෙයි නත්මි දෙත්වා. දුක්කිත අභවේ ස්ථානවල ිපිද ඇත් නම් මෙයි නත්මි දෙත්වා. නොදුරු භවයකදීම සංසාරදුකෙන් නිදහස් වෙන්නත් මේ පින් උපකාරකර ගනිත්වා කියලා. ප අු මුදන් කරමු. ඒ වගේ රැස්කලා වූ සෑම සියලු පුුණ්නිිධර්මයක්ම මේ සඳහා දායකත්වේ දැරු සියලූම පින්නතුන්ට ඒවාගේම පින්නවත් ලක්ෂ්මී වීරසූරිය මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට ඒවගේ මේ සඳහා උද උපකාර කළ සියලු පින්නතුන්ට මේ සියලු පුුණ්නිිධර්මයන් අනුමුදන්න්නුවවෙත්වා අනුමුූදන්වුඉත්වා එඒ පින්න තුල්ලාට නිදුක් නිරෝගී සූපත්භාවය සැලසේවා චිරජීවනය සැලසේවා කරන කියන කටයුතු සෞලු ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්තුවා මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ කරලා අමාමහනිවන සාක්ෂාත් කරන්නත් මේ පින් හේ තුපකාරවේවා කියලා අපි පින් අනමෝදන් කරනවා. එවාගේ රැස්කලා වූ සෑම සියල්ලු පුුණ්්‍ය ධර්මයක් වම මේ පින්නතුල්ලා සඳහන් කරල තිෙනආකාරයෙන්. මහමෙහුුණාවාසී ලෝවාසී සියලු සඟරුවනට ඒවගේ මානගාරිකා මෑනිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට ඒවගේ මේ ධර්මස්ත්‍රවන ලාබී සියලු පින්නතුන්ට ශ්‍රද්ධාව මාසික ධර්මදාන සාමාජිකින්න්ට උතුම් චතුරාරි සත්‍යි ධර්මය අවබෝධවීම පිණිසත්. මේ සියලු පුුණ්්‍ය ධර්මයන් හේතු උපකාර වේවා කියලා. අනමෝදන් කරමු සාදුසාදුසාදු නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්ම දේශනා නැරමීමට ශ්‍රත්තා YouTubeු ජනලයේ සබස්ටයි් කර සීනුව ලකුණු ඔබන්න